කතානායකතුමනි නියෝජක කතානායකතුමනි මම මේ අවස්ථාවේදී අන්න ඉබ්බා ඉබ්බා thank you thank you thank you thank you සාටගත් මතක් කරාර ගරු ගරු ඒක මම බැලුවේ ගරු නියෝජක කතානායකතුමනි සාටගේ මතක් වෙයිද කියලා මම සාටගේ ළඟ තියන් හිටියේ හරි ගරු කතානායකතුමනි මම හිතනවා මේ අද දවසේ බොහොම හොඳයි ඒක මතක් කරලා සාටකෙත් මතක් කරපු එක මොකද රටක ආර්ථිකයක් තියන්න ගරු කතානායකතුමනි මේ රටේ ආර්ථිකය හැදෙන්නේ රටේ ආරක්ෂාව ගැනත් අපි කල්පනා කළ යුතුයි ඒ නිසා මම විශ්වාස කරනවා ගරු කතානායකතුමනි අපි විදේශ ප්‍රතිපත්ති කතා කරත් ආර්ථික ප්‍රතිපත්ති කතා කරත් මේ පරතරයන් ගැන කතා කරත් ඒ සියලු දේ රැකලා රටක් ශක්තිමත්ව රටක් එක ස්ථාවරත්වයකට ගේන්න නම් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. මේ ආදායමෙන් ඔක්කොම කරන්න ගරු කතානායකතුමනි රටක ආරක්ෂාව සහ ස්ථාවරත්වය රඳාපවතින. මම හිතනවා මේක හරි වටිනවා. මොකද අද දවස පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත්. අද ඇවිල්ලා වසර දෙකකට ඉස්සෙල්ලා ගරු කතානායකතුමනි කියන්නේ අප්‍රේල් අද 20 වෙනිදා ලංකාව විශාල ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ආරක්ෂමය වශයෙන් විශාල බිඳ වැටීමකට පත්වෙච්ච යුගයක් තියෙනවා. ගරු නියෝජක කතානායකතුමනි මම කැමති මේ මොහොතේ පුංචි අවධානය අලුත් වෙනකට ගේන්න. මේ හැමදේම කිරීම වඳුළු ගුණදර මහත්තයා නැති බැති ඔක්කොම පරතර අඩු අය වැය ඒ වගේම ධන ඍණ ඔක්කොම කරලත් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව. මම මේ වෙලාවේදී රටේ මිනිසුන්ගේ ආරක්ෂාව කියන්නේ මේ ආදායම අපි වියදම් කරන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. මේ සම්බන්ධයෙන් වචන කීපයක් කියන්නට මේ අවස්ථාවේදී අදහස් කරනවා. ගරු නියෝජක කතානායකතුමනි ඊයේ පෙරේද අපි දැක්කා ලංකාවේ අවුරුදු දෙකකට ඉස්සෙල්ල වෙච්ච විනාශය සම්බන්ධයෙන් මහා මොලකාරයෙක් ඇල්ලුවා කිව්වා. මහා මොලකාරයෙක් තෝරාගත්තයි කියලා කිව්වා. අල්ලගත්තේ නෙමෙයි තෝරාගත්තයි කිව්වා. ගරු නියෝජක කතානායකතුමනි ඉදිරි ප්‍රශ්නයක් තියෙනවා. මේ තෝරාගත්ත මිනිස්සයව මේ බුද්ධියංශ හරි කොහොම හරි කියලා මම මේ ආරක්ෂාව මේ මේ ආර්ථිකයට බලපාන ලොකු ප්‍රශ්නයක් ගැන කියන්නේ. ගරු නියෝජක කතානායකතුමනි ඒ මිනිස්සයව නෞෆර් මෞලවි කියන කෙනා තමයි මහා මොලකාරයා කියපු මිනිස්සයව ජනාධිපති කොමිසමට සාක්ෂි දෙන්නවත් ගෙනාපු නැති මිනිහෙක්. එතකොට රටේ ආරක්ෂාව ගැන බලන වියදම් කළ බුද්ධියංශයට වියදම් කරන මේ හමුදාවේ නිලධාරීන් සියලු පොලිස් නිලධාරීන්ට වියදම් කරන රටේ මුදල් වියදම් කරන මේ ගන්න ආදායමෙන් වියදම් කරන මිනිසුන්ට බැරි වෙලා තියෙනවා. අඩුම ගානේ කොමිසමකට ගෙනල්ලා මෙහෙමයි අහවලා මහමුලකාරයා වෙන්නේ මේ දේ තමයි මේ මිනිහා කරේ කියන එකවත් කියන්න අපේ ආරක්ෂාව බිඳ වැටලා තිබීම මහා ඛේදනීය තත්වයක් කියන එක මතක් කරනවා. ගලු නියෝජක කතානායකතුමනි මම මේ අවස්ථාවේදී පුංචි මේක මේක ප්‍රශ්නයක් කරගන්නට වඩා මේක අපි ස්වම් විවේචනය කරගමු. අපේ කාලේ වුණේ වැරදක් වුණා. දැන් මේක හදා ගන්න ඕනේ. මේක ආර්ථික වශයෙන් මේ ගන්නා වූ වියදම සම්බන්ධයෙන් මේව හොයන්න ඕනේ. මම පුංචි එලි දැක්වීමක් ගන්න ඔබතුමාලා මේක ගැන කතා කරනකොට අකමැති නම් ඒ කියන්නේ ඔබතුමාලා සත්‍ය වහන් කරන්න කැමති වෙනවා ඉතින්. ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා. මම මේ කියන කරුණ පිළිබඳ මම ගරු කරන බන්දුල ගුණදම මහත්තයාගේ ටොපික් එක නෙමුණාට ඔබතුමා හැම ටොපික් එකක්ම කතා කරන නිසා මේක පොඩ්ඩක් හොයලා බලන්න. මම ඔබතුමාට අද කියනවා ලොකු කතන්දරයක්. ඒ කතන්දරය තමයි ලංකාවේ මේ ප්‍රශ්නේ වෙන්න මූලිකවම හේතු වුණේ ගරු නියෝජක කතානායකතුමනි මේ බෝම්බේ පත්තු වෙච්ච වෙලාවේ තවම මේ පාර්ලිමේන්තුවේ කවුරුත් කියපු නැති මේක ආරක්ෂාවට බලපාන ඔබතුමාගේ ඔය අයවැය පනත් මොන මුදල් පනත් තවත් තඩන්නේ රටේ ආරක්ෂාව නැත්නම් ඒ නිසා මේක අවශ්‍යයි දැනගන්න. ශානි අබේසේකර කියන පොලිසියේ CID බාර හිටපු නිලධාරීතුමා තමයි ඉස්සෙල්ලම අල්ලගන්නේ IP ඇඩ්‍රස් එකක් කරා IP ඇඩ්‍රස් එකක් කරා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච මිනිහව. හරි? ඒ මිනිස්සව IP ඇඩ්‍රස් එක හරහා ගියාට පස්සේ කවුද සාකච්ඡා කරේ කියලා හවුන්නේ ලංකාවේ බුද්ධිංශයේ නිලධාරියෙක්. මේක ගන්න තනකවත් කොමිසමකවත් මේක එලියට ආවේ නැහැ. මම මේ කියන්නේ සෝස් එක අනුව කියන්නම්. කොතනින්ද කියන්නේ? පාස්කු කොමිසමේ එලියට ආපු හැබැයි වාර්තාවේ නැති උසාවියේ එතන හිටපු ලෝයර්ලා දන්න මේ දීපු සාක්ෂියක් ගැන. ඒ සාක්ෂිය එලියට ආවේ නැහැ ගරු නියෝජක කතානායකතුමනි. ඒ සාක්ෂියේ තියෙනවා ඒ නිලධාරියාව අත්අඩංගුවට ගත්තම ඒ බුද්ධිංශයේ නිලධාරියාව අත්අඩංගුවට අරන් කට උත්තරයට ගෙනාවුවම හමුදාවේ බුද්ධිංශයෙන් අරගෙන මේක අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා අරන් ගියා කියන එක කොමිසමේ තියෙනවා. කොමිසමේ දීපු සාක්ෂියක්
ඒක ඇවිත් නැහැ ඒක ඇවිත් නැහැ ඒක කොමිසම මම වගකීමෙන් කියන්නේ කරු කතානායකතුමනි කොමිසමේ තියෙන ඔක්කොම ගත්ත සාක්කිය ටික එළියට දෙන්න කියන්නේ මම මේ කියන කතාව බොරු නම් මේ සම්පූර්ණ මේ සම්බන්ධයෙන් ඔපරේෂන් එක හමුදාවේ බුද්ධියංශ නිලධාරියෙක් IP ඇඩ්‍රස් එකක් එක්ක සාකච්ඡා කරපු එකක් ගැන පොලිසිය ශානිය බේස් එකට අල්ලනවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ කරු නියෝජ කතානායකතුමනි අද වෙනකොට CID තුල විතරක් අද වෙනකොට CID විතර තුල විතරක් CID ඩිරෙක්ටර්ස්ලා හතර දිනක් මාරු කරලා දිනවා නන් ටික කියන්නේ මේ මේ මාරු කරලා තියෙන නිලධාරීන් ටික කියන්නේ CID පමණක් මේ ටික වෙනකන් නිලධාරි කීයක් වෙනද මේක ජාතික ආරක්ෂාවට පස්සේ මේ මිනිසුන්ට පඩි ගෙවන්නේ ඔබතුමා කියන ඔය ආර්ථික ප්‍රතිපත්ති වලින් මම මේ කියන නිලධාරීන් වහන් SP ජයසිංහ තිසේරා ලොකු හෙට්ටි කලනසිරි රංජිත් වෙදසිංහ SP ලවන නුවන් අසංක WB දර්ශිකා කුමාරි WCI හෙල්ල උඩගේ එතකොට WCI නිරෝෂණි හේවාපදරණ WCI දීපානි මණිගේ චීෆ් ඉන්ස්පෙක්ටර් කීර්තිසිංහ ඇල්ලපොළ විජේතුංග කොමේ නිලධාරි මේ නිලධාරි ඔක්කොම මාරු කරා මේ ඔක්කොම නිලධාරි මාරු කරලා මේ මිනිස්සු තමයි CID පාස්කු ප්‍රහාරගෙන පරීක්ෂණ කරේ ඒ පරීක්ෂණ කරපු ඔක්කොම නිලධාරි මාරු කරා සානි අභේසය කරව 16 වෙනිදා ඡන්ද දිනනවා 22 වෙනිදා කෙලින්ම ට්‍රාන්ස්ෆර් එකක් දෙනවා පියන් කෙනෙක් කරලා ඊට පස්සේ ගරු නියෝජ කතානායකතුමනි ඒ මිනිහා හිරේ දානවා දැන් ප්‍රධාන පරීක්ෂණය කරපු මිනිහා හිරේ ගියාම ප්‍රධාන පරීක්ෂණය කරපු පොලිසිය මිනිසුන්ව මාරු කරපුවාම මොකද්ද මේ වහන්න දන්නේ කොහින්ද මේක වහන්නේ ගරු නියෝජ කතානායකතුමනි මොන ආර්ථික බම්බු කතා කරත් වැඩක් නැහැ මම තව එකක් කියන්නම් ගරු කතානායකතුමනි ඔබතුමාලා දන්නවා තව හිටියා මාතලේ සහරාන් කියලා එක්කෙනෙක් එයාට කියන්නේ පොඩි සහරාන් කියලා ඔය පොඩි සහරාන්ට කතා කරපු සොනික් කියලා කෝඩ් එකක් තියෙනවා අපේ සොනික් මේ සොනික් කියන කෝඩ් වලින් තමයි මේගොල්ලන් කේකේව කතා කර කර එකේව හොයාගන්න කතා කරේ ගරු මේ සාක්ෂිය දුන්නේ මම නෙමෙයි ජනාධිපති කොමිසමට සාක්ෂි දීපු CI සේනාරත්න ඩිජිටල් ෆොරෙන්සික් සම්බන්ධ OIC තුමාගේ සාක්ෂිය මම මේ කියන්නේ ඩිජිටල් ෆොරෙන්සික් OIC ගේ සාක්ෂිය මගේ සාක්ෂිය නෙමෙයි තොර අනිත් එක්කෙනා තමයි මේකට සාක්ෂිය දුන්නේ CI කීර්තිසිංහ ඒ CI කීර්තිසිංහ තමයි මාතලේ සහරාන්ව අත්අඩංගුවට ගන්නේ කවුද මේ මාතලේ සහරාන් ඒ මාතලේ සහරාන් උත් දැන් ඉන්නවා අත්අඩංගුවේ එතකොට තාම ඉන්නවා නව්ෆර් මෞලවි අත්අඩංගුවේ එයා තමයි මහමුලකාරය කිව්වේ හැබැයි යකඩෝ මේ දෙන්නගෙන්ම කට උත්තරයක් ගත්තේ නැහැ පාස්කු කොමිසමේ හැබැයි මහමුලකාරයලු කාටද මේ බොරුව කරන්නේ කාටද වහන්නේ මේ සොනික් කියන එක සම්බන්ධයෙන් ඔබතුමාලා දන්නවද ISIS එකේ අබුබකර් අලි බග්දාඩි පිළිගන්නවා මේක ISIS පහරයක් කියලා මේ කරපු වේවල් ඔක්කොම ගරු නියෝජ කතානායක තුමනි පාස්කු කොමිසම මේ දීපු කට උත්තර ඇයි දෙන්නේ මේව එළියට ආවේ නැත්තේ කවුද මේක වැහුවේ පොයින්ට් එක මොකද්ද ඔබතුමා අරු නියෝජ කතානායකතුමනි මෙතුමා මේ විශේෂ ප්‍රකාශයක්ද කරන්නේ මේ අදාළ විවාදයට අදාළවද කතා කරන්නේ ඒක අපිට දැනගන්න ඕනේ ගරු නියෝජ කතානායකතුමනි මේක විශේෂ ප්‍රකාශයක්ද එතුමාගේ නැත්තම් මේක මේ මාතෘකාවට අදාළද යන්නේ මෙහෙම පාර්ලිමේන්තුව නොබ ගෙවන්න බෑ ගරු නියෝජ කතානායකතුමනි නියෝජ කතානායකතුමනි මම කියන්නේ ආර්ථිකයට මරු පහරක් වෙච්ච මේකත් කියනනම් දොස්තර මාතර මතක නැද්ද දන්නේ 8:25ටනේ පළවෙනි බෝම්බේ ගියේ ඒක ගියා 8:45ට ගියා 9:05ට ගියා හැබැයි ගරු නියෝජ කතානායකතුමනි ලංකාවේ ශැන්ග්‍රිලා හෝටලේට ලංකාවේ සිනමන් බ්‍රෑන්ඩ් හෝටලේට ලංකාවේ කිංස්බරි හෝටලේට මේ බෝම්බ වදිනකොට ඒක ආර්ථිකයට වෙන ප්‍රශ්නයක් ගරු නියෝජ කතානායකතුමනි මේ සත්‍ය ගරු නියෝජ කතානායකතුමනි මේ ප්‍රශ්න මේ 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 ආණ්ඩුවට මේ සත්‍ය මේ බොරුව ගරු කතානායකතුමනි බොරුවක් කියන්න අවශ්‍ය නැහැ මම පාස්කු කොමිසමට සාක්ෂි දීපු මිනිසුන්ගේ නම් වලින් කියන්නේ පාස්කු කොමිසමට සාක්ෂි දීපු පොලිස් කාර්යංගේ දැන් අද අදාල නැත්තේ කොයිද අදාල නැත්තේ මොකද ඔරුවෙන් එකට ගිය නිසාද දැන් ගරු කතානායකතුමනි හොඳම ගරු කතානායකතුමනි හොඳම ප්‍රශ්නේ ඇවිල්ලා මෙතුමන්ලට මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නට කැමති නැහැ මොකද ලංකාවේ පොලිසිය නිලධාරි
මාරු කරලා අරලා හොර විදියට වෙනම හොර බුද්ධියන් සාදලා මේ කරන ප්‍රෝඩාව එලි කරනවට අකමැතිද මේ එලි දැන් දැන් මේ මේ ආණ්ඩුවේ මිනිස්සු කරු කතානායකතුමනි මේ රටට ආදරේ නම් ආරක්ෂාව ගැන මේක ගැන අහගන්න ඕනේ මේ මේ මිනිසුන්ගේ නම් කියන්නේ ඒ නිසා මම විශ්වාස කරනවා දරෝ 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 නියෝජ කතානායකතුමනි තව හරි හරි මං මගේ බොරුව කියන්න දෙන්නකෝ දරෝ නියෝජ කතානායකතුමනි සභා බලංගල දෙන කරු කතානායකතුමනි ඔබතුමාලා ගරු කතානායකතුමනි තව එකක් කියන්නම් මේ 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 අවස්ථාවේ තව එක හොඳ දෙයක් කියලා අවසන් කරන්නම් වැඩි කතා ගන්න ඕනේ කියන්න ඕන ටික කිව්වා ගරු කතානායකතුමනි මතක තියාගන්න මේ බාධා කරනවානේ නියෝජ කතානායකතුමනි නෑ නෑ මේ බාධා මොකද නෑ මේ මේ මේක මේ මේක මෙහෙම වෙන එක හොඳයි ගරු කතානායකතුමනි මම කතා කරන මා විතරයිනේ පේන්නේ මේ දඟලන මිනිස්සුන්ව මම මෙහෙමම ලයිව් එකක් අල්ලනවා මේකෙන් පෙන්නනවා මේකෙන් පෙන්නනවා ගරු කතානායකතුමනි මෙන්න ලංකාවේ මිනිසුන්ට පාස්කු ප්‍රහාරේ මිනි මරපු හොරු ටික ඇසිරෙන හැටි මෙන්න හොරු ඇසිරෙන හැටි සත්‍ය සත්‍ය කතා කරගන්න වෙන අකමැති මෙන්න කතා කරන මිනිස්සු මෙන්න 69 ලක්ෂයක් ඡන්ද දීපු උන් ටික මෙන්න 69 ලක්ෂයක් ඡන්ද දීපු උන් ටික එන්සා ගරු කතානායකතුමනි අද එකක් කියනවා මතක තියාගන්න පළවෙනි සාක්‍ය පළවෙනි ඔත්තු වෙන්නේ අප්‍රේල් 4 වෙනිදා ඒ ඔත්තු ආවට පස්සේ ආයේ ඔත්තුකාරයා ඔත්තු දෙන්නේ 20 වෙනිදා දැන් මේ ඔත්තු දීපු ප්‍රධාන ඔත්තුකාරයා හැංගිලා දෙන්නේ කවුද ආරක්ෂා කරේ ගරු කතානායකතුමනි මම තව එකක් කියනවා බය නැතුව කියනවා අද මේ බුද්ධිංශය පාලනය කරන්නේ ආණ්ඩුවට ඕන එක තනි මිනිහෙක් ඒ මිනිහා තමයි ඊයේ පෙරේද නීතිපති දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවට යන්න ඕනේ CID නිලධාරි පරීක්ෂණ කරපු නිලධාරි හැබැයි ඒ පරීක්ෂණ කරපු නිලධාරි වෙනුවෙන් ඒ මිනිස්සු නෙමෙයි යන්නේ එකම එක ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් කෙනෙක්ම තියාගන්න ඒ මිනිස්සයා තමයි මහා මොලකාරයා කවුද කියලා හොයාගන්න ඕන නම් මහා මොලකාරයා ඒ මිනිහයි කෙනෙක්ම තියාගන්න අද මේ හැසිරෙන හැසිරීම තුල මේ හැසිරෙන හැසිරීම තුල මේ පාර්ලිමේන්තුවේ මේ මිනිමරුව පාස්කු මිනිමරුව කරේ කවුද කියලා පැහැදිලිව බලනවා මගෙන් පස්සෙත් මේ සාරා කොහෙද ඉන්නේ සාරා කාගාවද ඉන්නේ සාරා කාගේ වාහනේද ගියේ කියන ඔක්කොම ටික අපි අද ප්‍රකාශ කරනවා බය නැත්තම් කොන්දක් තියෙනවා නම් අහගෙන ඉන්න ඇත්ත අහගෙන ඉන්න බය නැත්තම් මේ කියන දේට උත්තර දී බලලා අපි කියන කරුණ වලට උත්තර දී බලලා ඕම කෑ ගහන්න එපා සාරව මොටෝසයිකල් එක දාගෙන ගියේ OIC මහත්තයගේ බයිසිකලේ බන්දිතුමා ඒක විශ්වාස කතා කරමු ගරු ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ මිනිසුන්ගේ බුද්ධියේ ධර්මණ මට මං නිග්‍රහ කරන්නේ පාස්කු කොමිසමට ගරු කතානායකතුමනි පාස්කු කොමිසමට මගේ ටෙලිෆෝන් නම්බරුයි ඔක්කොම අරන් ගිලා මාව ක්වෙස්චන් කරා මාව අදත් ජොන්සන් ප්‍රාන්තු වෙතුහල දන්නවදී අදත් ඔක්කොම ඉන්නේ MSD එක CID එකේ යනවා මගේ පිටිපස්සෙන් යන යනතරට උඹලගේ බුද්ධියන් සේනවා අල්ලගනි මොකක් හරි දිනවනා වරදක් කළා දිනවන් අල්ලගනිලා පල්ලියකට යොත් පල්ලියට පිටිපස්සෙන් බුද්ධියන් සේනවා මොන ලැජ්ජ නැති ආණ්ඩුවක්ද ඔයි ඊට හොඳයි ඔය ආණ්ඩුවත් ගෙදර ගිහලා බුදිය ගන්නවා ගරු නියෝජ කතානායකතුමනි ඇත්ත ඇත්ත කතා කරන්න අකමැති මේ පාස්කු ප්‍රහාරය කරපු මිනිසු ගැන කියනවට අකමැති බුද්ධියන් සේ හරි අපි දැන් හරි බුද්ධිමත්ද හරි ගරු මන්ත්‍රීවරුනි පොඩ්ඩක් නිස්සද්ද වෙලා මම කියන එක අහගෙන කට උත්තරයක් දෙන්න මම කියන එක අහලා උත්තරයක් දෙන්න එසා ගරු කතානායකතුමනි මම විශ්වාස කරනවා මේ සම්පූර්ණ විස්තරේ මේ සියලු විස්තරේ අද මේ පාර්ලිමේන්තුවේ මේ හැසිරිච්ච විදියයි ඔබතුමාට පැහැදිලි වෙනවා සත්‍ය කතා කරනකොට බයයි අවුරුදු දෙකක් යනකොට මේ මිනි මරුම වෙන මිනිහගේ නවුෆර් මවුලේ ගියේ කගේ පිටින් ආලා මිනි මරුම කරපු උන් ටික හැංගෙනවා මන්දිතුමා තමාරු ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි
හරින් මන්ත්‍රීතුමා අපිට කියනවා එතුමා කියන දේ අහගෙන ඉන්න කියලා මේ පාස්ව හැබැයි එයාගේ තාත්තා කියන දේ එයා හරියට අහුවා නම් ඒ පාස්ව ප්‍රහාරය වෙන්නේ නැහැ ඒ නිසා හරින් මන්ත්‍රීතුමා හරි 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 දරු දරු නියෝජ කතානායකතුමනි මේ මන්ත්‍රීතුමාට කියලා දෙන්න මේ මන්ත්‍රීතුමාට කියලා දෙන්න ඔබතුමා නියෝජ කාරක සභාවේදී නෙමෙයි ඔබතුමා නියෝජ කතානායක කියලා ඔබතුමා නියෝජ කතානායක කියලා දැන් නැති මීහරක් කොහොමද මට උත්තර දෙන්නේ ඔබතුමා නියෝජ කතානායක නියෝජ කාරක සභාවේදී මේ පාර්ලිමේන්තුවට නිකන් වැලියට පයගිච්චෝගේ ආපු ගොන් කතා කියනවා ඒ නිසා මම මේ වෙන කතා කරන්න කැමති නැහැ ගරු මොකද ඉතිරිවෙච්ච කතා කරන්න ඔබතුමනි නියෝජ කතානායක ඔබතුමනි මේ හරියට පනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපේ මන්ත්‍රීවරුන්ට අපහාස විදිහට කතා කරනවා සත්තුන්ගේ නම් කියලා පරිසවජන කියනවා මෙයා මේ පාස්කු දවසේ මිනිසු 300ක් මැරලා හිටිය මිනිස්සයා පාස්කු දවසේ මල් සද්ද එක පිටියට දෙක මිනිස්සු වෙනදලා අර ඩාරු කතානායකතුමනි ගැලපෙනවා ඩාරු කතානායකතුමනි මම සමාව ඉල්ලනවා බූරුවෙට්ට බූරුවෙක් කියව මේ ගැන ඒ නිසා මම එහෙම සාමාන්‍යයෙන් සතෙට අවමන් කරන්නේ සත්තු හොඳයි මුන්ට වඩා සත්තු අයිඩෝඩා හොඳල කණ්ඩ දුන්නම නැට්ටවනාගෙන එනවා කාපුන් තමයි කුණුවරම කියන්නේ අපෙන් කාපුන් අපිට කුණුවරම කියන එක ගැන මට අවුලක් නැහැ හැබැයි බල්ලෙට කේජු ගැල්ල දුන්නම ඌ නැට්ටවනනවා මුන් වනන්නේ උන්ගේ කට ඒ මොකද උන් වනන්නේ කට ඒ කටට දාන වඳුරු නිසා ඒ නිසා මම ඒක ගැන කතා කරන්නේ නැහැ ගරු නියෝජ කතානායකතුමනි මතක තියාගන්න මේ සියලු දේවල් මේ පාර්ලිමේන්තුවේ අද හැසිරීමත් එක්ක පාර්ලිමේන්තුවේ හැසිරීමත් එක්ක වෙන තැනකට ගිහිල්ලා හරි ජාතික අධිකරණයට හරි ගිහිල්ලා අපි කාටවත් කියන්නේ අපි එකයි මම මේ සමහර මිනිසුන්ගේ බොරු ආගම් විශ්වාස කරන්නේ නැහැ හැබැයි උඩ දෙවි කෙනෙක් ඉන්නවා අද මේවා කියන්නේ ඒ උඩින් ඉන්න දෙවියන්ට ඇහෙන්න මේවා අපිට මේ කරුණු කාරණා දෙන්නේ වෙන කොහින්වත් නෙමෙයි ඒ අපිට ආශිර්වාද කරන දෙවි කෙනෙක් ඉන්නවා කියලා මතක තියාගන්න ජොන්සන් නැවතුමා තමදාම පල්ලි යනවා එතුමා දන්නවා මේවා ඇත්තද නැද්ද කියලා මේ කොහෙවත් යන මං ඉදර කිසිම දේශපාලන දැනුමක් නැති බූරුවෝ කියන්නේ මේ කකුල් අතරේ බූරුවෝ නෙමෙයි අර කොට්ටෝරුවෝගේ කියවන උන් ගැන නෙමෙයි මං කතා කරන්නේ නිසා ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මේකේ නංගන් සයිදෝ මම කිව්වේ මේවට පුළුවන් නම් මේවට මම කියපු ඒවාට උත්තරයක් දෙන්න කියන්නේ කියපු ඒවාට උත්තරයක් දෙන්න කියන වෙන ඒවා උත්තර දෙන්න එපා කියපු දේවල් වලට උත්තරයක් දෙන්න කියන ආයාචනාව කරනවා හැබැයි මෙතන තවත් මන්ත්‍රීවරුන්ට මේ කරුණු කියන්න අවස්ථාවක් දෙන්න බය වෙන්න එපා අවුරුදු දෙකක් ගිහිල්ලා මිනිස්සු මැරලා ඉන්නේ ඒකට උත්තරයක් නැහැ ඒ නිසා ඒ උත්තරේ උඹලා දෙන්න කැමති නැත්නම් අපි ඒ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගෙන් සහ මේ රටේ මහා ජනතාව උඹලට ඉස්සරහට ගෙනල්ලා පෙළගස්සනවාමයි කියන පොරොන්දුවද පාර්ලිමේන්තුවේ කරමින් මන් යන්නවා බොහොම දුසෝ ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි Follow us on Facebook Subscribe to our YouTube channel News First ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති